පහුගිය දවසක ආපිකෝ ග්‍රීන් ගෑස් යුනිට් එක ගැන මම දාලා තිබුණ පෝස්ට් එක සෑහෙන ජනප්‍රිය වුණා. ගොඩක් අය ඒ ගැන තවත් ප්‍රශ්න අහලා තිබුණා. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු. Facebook එකෙන් වැඩියෙන්ම අහලා තිබුණ ප්‍රශ්න තමයි මේ. මේ ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් දීර්ඝ නිසා මම තවත් Facebook post එකකින්ම ඒ පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ link එක මම මේ video එකේ description එකත් එක්ක දාලා තියෙනවා. තවත් අය අහලා තිබුණා මේ unit එක ඇතුළට දාන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඇත්තටම ඕනම දිරා යන කාබනික අපද්‍රව්‍යයක් මේකට දාන්න පුළුවන්. මේකට ජලයක් දාන්න අවශ්‍යයි. පහළ වගුවේ දැක්වෙන්නේ දිනකට අවශ්‍ය අපද්‍රව්‍ය සහ ජලය ප්‍රමාණයක්. නිවාස සඳහා සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ලීටර් 500 ටැංකිය. මේ ටැංකිය සඳහා දිනකට ජලය බාල්දි දෙකක් පමණ දැමිය යුතුයි. ගෑස් ගෙනියන නල පද්ධතිය මිලදී ගන්නා විසින් සකසාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය උපාංග යුනිට් එකත් එක්කම ලබා දෙනවා. අතිරේක වැල් අපිට අවශ්‍ය නම් සවි කරගන්න පුළුවන්. තවත් කෙනෙක් අහලා තිබුණා ලිපත් බිත්තියත් අතර තිබෙන කළු පැහැති කොටස කුමක්ද කියලා. ඒ තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ෆිල්ටර් එක. බයෝගෑස් හෙවත් මීතේන් වල දුගඳක් නැති වුණත් අතුරුපලයක් ලෙස හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. මේ ෆිල්ටර් එකෙන් තමයි ඒ දුගඳ නැති කරන්නේ. මේක යුනිට් එකත් එක්කම ලබා දෙන කොටසක්. ඊළඟ ප්‍රශ්නය තමයි කලින් කලට යුනිට් එක පතුලේ තැම්පත් වෙන ඝන ද්‍රව්‍ය ඉවත් කිරීම අවශ්‍යද කියන එක. මේ යුනිට් එකට දාන සියලුම දේ සම්පූර්ණයෙන් වියෝජනය වෙන නිසා විශාල කාලයක් යනතෙක් එහෙම අවශ්‍යතාවයක් උද්ගත වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය නම් යුනිට් එක සෝදා හරින්න පුළුවන් විදිහේ වොෂ් අවුට් වෑල් එකක් පහලින් සවි කර තිබෙනවා. විදේශවල ඉන්න අයත් මගෙන් අහලා තිබුණා මේක ඔවුන්ටත් ලබා ගන්න හෝ Tamanටම නිර්මාණය කරගන්න බැරිද කියලා. මේ යුනිට් එක නිර්මාණය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවට ගැලපෙන විදිහට. මේ නිර්මාතෘ ශ්‍රීමාල් තිසේරා මහත්මයාට මේ සම්බන්ධ පේටන්ට් අයිතිය තිබෙනවා. විදේශවලත් මේ ආකාරයෙන්ම නිෂ්පාදනය තිබෙනවා. ඒව ගැනත් සොයා බැලීම වැදගත්. මේ යුනිට් එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න නම් නිසි ලෙස දිනපතා අපද්‍රව්‍ය ඇතුළු කරලා අපජලය ඉවත් කරලා හොඳින් නඩත්තු කරන්න ඕනි. ඒ සඳහා යම්කිසි කැපවීමක් භාවිතා කරන්නන්ගෙන් ලැබීම අවශ්‍යයි. මෙහි මිල ගණන් ආදිය දැන ගැනීමට කෙලින්ම ආපිකෝ සුපර් සෙන්ටර් එකට කෝල් කරන්න. ඔවුන් ඔබට අවශ්‍ය සියලු විස්තර ලබා දෙවි.